විශංකයා විශ්වාසනීය දැක්ම කිසිම තදබදයකින් තොරව බස් රථවල ගමන් කරන්න පුළුවන් මම විශේෂයෙන් මගින්ගෙන් ඉල්ලීමක් කරනවා මුඛාවරණය පැනඳගෙන ඉන්න බස් රථයේ අනවශ්‍ය ආකාරයේ තදබදයකට යන්න එපා ඊළඟ බස් රථ එනකන් ඉන්න මම මොකද මම සංගමේ සභාපති විදියට අපි මගින් ආරක්ෂා කරන්න විශාල වගකීමක් තියෙනවා මේ සඳහා මා අද දිනේත් යෝජනා කරා පැහැදිලිවම කියන්න ඕන මම ඇතම් අවස්ථාවල මේ බස් රථවලට සහන ආධාරයක් ඉල්ලා සිටියේ ඒ වගේම දුර සේවාවල් වලට ගාස්තු එකහමාරමින් අද සුබෝගී බස් රථවලට දාමනය කරන්න ඉඩසලසුවේ දුරස්ථභාවය රඳවා තබා ගන්න මොකද අපි බස් රථ පෝලිමේ ඇවිල්ලා දුරස්ථභාවය තියාගෙන බස් රථේ ළඟින් වාඩි වෙලා දුරස්ථභාවය නැතුව යනවා ඒක ප්‍රායෝගික නෑ තමන්ගේ කාර්යාලයේදීත් දුරස්ථභාවය තියාගන්න කියනවා නමුත් පොදු ප්‍රවාහනයේ සේවාවේදී දුරස්ථභාවය නොමැතිවීම බරපතල ප්‍රශ්නයක් මේක මටත් කනගාටුදායක කරුණක් අමාත්‍යතුමාටත් මේ සම්බන්ධයෙන් පුළුවන් තරම් එතුමා මැදිහත් වුණා නමුත් ඒක අපිට සාක්ෂාත් කරගන්න හැකියාවක් ලැබුණ නෑ ඒ නිසා අපි පැහැදිලිව කියනවා මගේ ජනතාව මේ වෙලාවේදී රට වෙනුවෙන් ඔබ ආරක්ෂිත ආකාරයේ බස් රථයේ ගමන් කරන්න මගින් අධික නම් ඒ බස් රථයට ගොඩවදින්න එපා ඊළඟ බස් රථේ යන්න ප්‍රමාණවත් ආකාරයෙන් බස් රථ සේවාවක් තියෙනවා අපි උත්සාහ ගන්නවා විශේෂයෙන්ම සාමාන්‍ය පරිදි බස් රථ සියල්ලම ධාවනය කරන්න ජූනි පළවෙනිදා සිට ඩොක්ටර් ඔකේ